අදත් මම ලන්ච් බොක්ස් රෙසිපි එකක් කරනවා. ඉස්කෝලේ පටන් ගත්තනේ කඩෙන් කන්න බැරි නිසා හුඟක් අම්මලා මගෙන් ලන්ච් බොක්ස් රෙසිපිස් ඉල්ලලා හිටියා. පහුගිය දවස්වල මම ඒ වගේ ඉක්මනින් හදාගන්න ලන්ච් බොක්ස් රෙසිපිස් ගොඩ හරියක් කළා. අදත් ඒ වගේ වෙනස්ම එකක් ඔයාලට කියලා දෙනවා. වෙනදා අපි නූඩල්ස් හදන රෙසිපියට දාන දේවල්ම තමයි වෙනත් ක්‍රමයකට හදනවා. නූඩල්ස් ඔම්ලට් රොටි. ඔයා මේ බිත්තර ඔම්ලට් නූඩල්ස් රොටිය බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම අය ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද මං හදන්නේ සාමාන්‍ය නූඩල්ස් වලින් ක්ෂණික නූඩල්ස් නෙවෙයි. නූඩල්ස් පැකට් එකක් ගෙනල්ලා මේ වගේ බෝතලයක කඩලා දාගත්තොත් සැරෙන් සැරේ දුවට පුතාට උදේට හදලා දෙන්න පුළුවන්. ඊළඟට නූඩල්ස් වැහෙන ගානට තඹ ගන්න වතුර කෝප 5ක් 6ක් විතර දාගන්නවා. නූඩල්ස් වලින් ග්‍රෑම් 75ක් මිටක් විතර මං අරගන්නවා. ලීක් සුද්ධ කරනකොට මේ ක්‍රමයට සුද්ධ කරන්න. මේ ලීක්ස් ගස් ඇතුලේ වැලි තියෙනවා, රසායනික ද්‍රව්‍ය දාලා තියෙනවා නම් ඒව රැඳිලා තියෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ක්‍රමයට කපා ගන්න. ඊට පස්සේ කොලෙන් කොලේට ටැප් එකට අල්ලලා හොඳට හොද ගන්න. මේ බලන්න මේ වගේ පැලුවම වැලි තියෙනවනේ. ඒ නිසා හොඳට එක කොලෙන් කොලේට හොදන්න ඕනේ. ටැප් එකට ඇල්ලලා හොදලා ලුණු වතුර චුට්ටකුත් දාලා හොදගෙනයි ආවේ. දැන් මේ විදිහට එකට තියලා පොඩි වෙන්න කපා ගන්නවා. ගොව ටිකකුත් මේ වගේ චූටි වෙන්න කපා ගන්නවා. ලුණු ගෙඩියත් මේ ක්‍රමයට ඉරියන්දලා පුංචියට කපා ගන්නවා. පුංචි අය මාළු මිරිස් කන්න අකමැති නම් මාළු මිරිස් දාන්න එපා. කැරට්, බෝංචි මේ වගේ දේවල් චූටියට කපලා එකතු කරගන්න. පුංචි ඉඟුරු කෑල්ලක් සුදු ලුණු බික් එකක් බෝඩ් එක උඩම තියලා තලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ පිහියෙන් පොඩි වෙන්න කපලා ආයෙත් බෝඩ් එක උඩ තියලා තලා ගන්නවා. මේකත් පැත්තකින් තියා ගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න. මේ තියෙන අපිට අවශ්‍ය කරන recipe එක video එක pause කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. video එක යට description box එකෙත් තියෙනවා. දැන් අපි වතුරේක නටනවා. වතුරේකට මම noodles ටික දාලා විනාඩියක් කිඳර වැඩි කරලා තියෙනවා. විනාඩියකට පස්සේ කිඳර මීඩියම් හීට් එකට අරගෙන විනාඩි 4ක් විතර නටව ගන්නවා. නූඩල්ස් ටික සුවඳ එනකොට ලුණු තේ හැඳි භාගයක් දාලා රම්පෙ කෑල්ලකුත් දාලා කලවම් කරලා වහලා විනාඩියක් විතර තියනවා. විනාඩියකින් වතුර ටික මේ වගේ පෙරා ගන්නවා. වතුර ටික හොඳට පෙරා ගන්න ඕනේ. දැන් මම ලොකු බිත්තර දෙකක් මේ විදිහට කඩලා දා ගන්නවා. බිත්තර දෙක මේ වගේ පුංචි විස්කෙකකින් එහෙම නැත්නම් ගෑරුප්පුවකින් හොඳට ගහ ගන්න ඕනේ. ඊළඟට සෑස් පානට තෙල් ටිකක් දාලා තෙල් එකට තලාගත්තු ඉඟුරු සුදු ලුණු, මාළු මිරිස්, ලුණු, ලීක්ස්, ගෝවා මේ සේරම දාලා මලව ගන්නවා. ටිකක් මැලවිගෙන එනකොට ලුණු කුඩු තේ හැඳි කාලයි, දැවිල්ලට කැමති නම් කෑලි මිරිස් තේ හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි, චිකන් කරි පවුඩර් තේ හැඳි භාගයයි දාලා කලවම් කරනවා. මේ දවස්වල කහ නැහැනේ, තියෙනවා නම් කහ ටිකක් එකතු කරගන්න. ගොඩක් මලවන්නේ නැහැ. දැන් පැත්තකට අරගෙන නූඩල්ස් වල වතුර හොඳට පෙරිලා තින්නේ නූඩල්ස් එක මේකට දාලා කලවම් කරනවා. චුට්ටක් කාලා බලන්න. ලුණු රස මදි නම් චූට්ටක් දාගන්න. අපි තව ටිකකින් බිත්තරේටත් ලුණු දානවා. මේ වගේ රවුන් තිනවන නම් ඒවෙන් හදන්නත් පුළුවන්. ඒව නැතුවත් කියලා දෙන්නම්. මේක නම් රුපියල් 50ට වගේ ගන්න පුළුවන්. කිචන් අයිටම්ස් ඉක්ුණන කඩවල් වල ගන්න තියෙනවා. දැන් අපි pan එකට තෙල් ටිකක් දා ගන්නවා. ඊළඟට අපේ රවුමෙත් වටේට තෙල් ටිකක් ගාගෙන මේ විදිහට නූඩල්ස් ටිකක් ඇතුළට තියෙනවා. ලිපෝන් කරලා අපේ බිත්තර වලින් චුට්ටක් මේ වගේ උඩින් වක් කරලා ඇතුළට යන තද කරනවා.
බිත්තර ගොඩාක් දාන්න ඕනේ මේස ඇඳි එකමාරක් විතර දැම්මුත් ඇති දැන් මේ වගේ තද කරනවා හොඳටම අඩුකින්තරේ විනාඩි දෙකක් තියාගෙන ගෑරුපෙන් චුට්ටක් තල්ලු කරලා මේ විදියට ගලවලා අරගන්නවා වටේ එළියට ඇවිල්ලා තිනේවා ලස්සනට හදලා පියනෙන් වහලා විනාඩියක් උයා ගන්නවා විනාඩියකට පස්සේ ස්පැචුලා එකට හරි පිහියක් උඩට හරි අරන් 1 2 3 කියලා අනිත් පැත්ත හරවනවා මේ වගේ වටේට උස පෑන් එකක් තියෙනවනම් රවුම මේ වගේ ලස්සනට හදා ගන්න පුළුවන් දැන් අපේ නූඩ්ල්ස් ඔම්ලට් රොටිය හදලා ඉවරයි දැක්ක නේද පුංචියයි මේකට ගොඩක් කැමති වෙයි දැන් මම උගන්වන්නේ අච්චු නැතිව දාන ක්‍රමයයි දැන් මේ පෑන් එක රත් වෙලා නැති ඉන්නේ ඒ නිසා මම ලිප ඔෆ් කරනවා රවුම හදාගත්තට පස්සේ ලිප ඔන් කරලා බිත්තර වලින් ටික ටික දාලා සෙට් කරගන්නවා හැන්දි පිටපැත්තෙන් වටේ ලස්සනට හදාගෙන වහලා විනාඩි දෙකක් විතර අටු කින්දරේ උයා ගන්න ඕනේ දැන් පියනරලා 1 2 3 කියලා අනිත් පැත්ත හරවනවා ආයෙත් වහලා විනාඩි දෙකක් අඩු කින්දරේ උයා ගන්නවා එළවලු ටික රෑට කපලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න ෆ්‍රිජ් එකක් නැත්තම් එළියේ තියාගන්න උනත් පුළුවන් පොඩි රවුමෙනුත් මේ විදිහට හදාගත්තා මේකෙන් හදාගන්න එක නම් කලින් එකට වඩා ගොඩක් ලේසි මම අන්තිම එක තනි පිටරේකින් හදලා පෙන්නන්නම් මම මේ පිටරේටත් ලුණු ගම්මිරිස් චුට්ට චුට්ට දාගත්තා තනි පිටරයක් මේ වගේ හොඳට ගහලා අපේ නූඩ්ල්ස් ටික මේ විදිහට දාලා කලවම් කරගන්නවා ඊළඟට අපේ අච්චු ඇතුලේ පොල් තෙල් ටිකක් ගාගෙන ඇතුලටත් පොල් තෙල් ටිකක් වක් කරලා මෙන්න මේ විදිහට අපේ මිශ්‍රණය වක් කරගන්නවා දැන් පියනින් වහලා අඩු කින්දරේ විනාඩි දෙකක් විතර හෙමී හිට උයා ගන්නවා උඩ හොඳට වතුර ගතිය ගිහිල්ලා සෙට් වෙලා වගේ පේනකොට පීත් උඩක් අරගෙන වටේට බුරුල් කරලා මේ විදිහට ගලව ගන්නවා දැන් වහලා තප්පර 30ක් විතර මං උයා ගන්නවා දැන් 1 2 3 කියලා අනිත් පැත්ත හරවනවා ඊළඟට වටේට විසිරලා තියෙනවා මේ වගේ හදාගෙන ආයෙත් වහලා විනාඩියක් විතර උයා ගන්නවා දැන් උයන්නේ ලිප ඔෆ් කරලයි මේ බලන්නකෝ දෙපැත්තම ලස්සනට තියෙනවා දැන් මේ බිත්තර නූඩ්ල්ස් ඔම්ලට් රොටිය ක්‍රම තුනකට හැදෙන හැටි මං ඔයාලට කියලා දුන්නා. මේ තින්නේ තනි බිත්තරෙන් හදපු එක. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. හරිම රසයි. හරිම සතුටක් දැනෙනවා. ඇත්තටම මේ එකකට නම් රුපියල් 50ක්වත් යන්නේ නැහැ. කඩෙන් කැම කන්නපා උදේට මේ විදියට දුවල පුතාලට ගෙදර දීම හදලා දෙන්න. ලන්ච් බොක්ස් එකට මේ විදියට හදලා දුන්නම පුංචි අය ආසාවෙන් කයි. පුංචි අයට විතරක් නෙවෙයි ලොකු අයටත් හොඳයි. ගම්මිරිස් ඉඟුරු සුදු ලුණු ලුණු එළවලු බිත්තර නූඩ්ල් සමග පෝෂණීය උදෑසන ආහාරයක්. පුංචි අයගේ පාටි එකකට උනත් මේ වගේ හදලා දෙන්න පුළුවන්. මේ වගේ ලන්ච් බොක්ස් රෙසිපීස් ප්ලේලිස්ට් එකක්ම අපේම channel එකේ තියෙනවා. ඔයාගේ මේ දකුණු අත පැත්තේ තියෙන දැන්සින් නීතලේ උඩ කෙළවර තියෙන link එක click කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ වගේ බිත්තර ඔම්ලට් නූඩ්ල්ස් රොටියක් හදුවාම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ photo share කරන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ phone එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ පින්තූරේ තියෙනවද කියලා බලලා click කරන්න. අනිත් එක තමයි අපේ අම්මා අලුත් වීඩියෝ වලට බලන්න ඕනේ නම් මේ වීඩියෝ එක යට තියෙන අපේ අම්මා පින්තූරේ ක්ලික් කරලා channel එකට ගිහිල්ලා වීඩියෝ කියන බටන් එක press කරලා අලුත් වීඩියෝ බලන්න. බොහොම ස්තුතියි.